හිතාමිතුනි අද දවසේ කොළඹ මහාධිකරණය මගින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අවුරුදු 3ක සිර දඬුවමක් නියම කරා මේ සිර දඬුවම ලැබුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළොන්නාව ප්‍රදේශයේ තරුණියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මේ අම්මන්ඩි මුලින්ම කිව්වේ තමන්ගේ ඩිෆෙන්ඩර් රතෙන් තරුණිය පැහැරගෙන යාමට තමන් සම්බන්ධ නැහැ ඒ වෙලේ කරගෙන ගියේ තමන්ගේ ආරක්ෂකයෙක් කියලා හැබැයි ඉන්පස්සේ උසාවියේ ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් වුණාට පස්සේ හක්පොලේ ගාගෙන මේ අම්මන්ඩි තමන්ගේ ස්ථාවරය වෙනස් කරලා කිව්වා තමන් මේ තරුණයා පැහැරගෙන යාමට මුලින් සම්බන්ධයක් උනේ නැහැ හැබැයි තමන් මේ තරුණයා මෙතනට ගෙනාවට පස්සේ ඔහුගේ පෞල් ප්‍රශ්නයක් විසඳන්න මැදිහත් උනායි කියන කාරණේ හැබැයි අධිකරණයේ ඉදිරියේ ඉදිරිපත් වුණු සාක්ෂි වලින් පැහැදිලිව පෙනී ගිය කාරණේ තමයි හිරුණිකාගේ නියෝග මත තමයි එම තරුණයා පැහැරගෙන ඇවිත් තියෙන්නේ අද දවසේදී අධිකරණය මගින් හිරුණිකාට දඩුවම් නියම කිරීමේදී විනිසුරුතුමා බොහොම පැහැදිලිව පෙන්වා දුන්නු කාරණේ තමයි අපේ රටේ ඉන්න කාලකණ්ණි දේශපාලඥයෝ තමන්ගේ දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කරනවා මේකට හොඳම උදාහරණය තමයි හිරුණිකාගේ සිද්ධිය කියන කාරණේ මිට්ටුනේ වගේම අද දවසේදී හිරුණිකාගේ නීතිඥයන් මගින් උසාවියට දැනුම් දුන්නා තමන් අපැහැල්ලීමක් කරනවා හැබැයි මේ මොහොතේ හිරුණිකා ඉන්නේ බන්ධනාගාරේ හිරුණිකා ප්‍රේමචන්ද නිරන්තරයෙන්ම දේශපාලනය කරේ තමගේ මහායිකාගේ මිනිය විකුණලා තමන්ගේ මහායිකාට කුඩුදුමින්ද වෙඩි තිබ්බයි කියලා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම මිනිය උස්සගෙන ගිහිල්ලා ඇඬුවේ මුලින්ම මේ චෝදනාව ඇය ගෝඨටත් රාජපක්ෂලටත් එල්ල කරා හැබැයි ඔබට මතක ඇති ඉන්පස්සේ හිරුණිකා මුකුත් දන්නේ නැති තොත්ත බබා වගේ ගිහිල්ලා රාජපක්ෂලගේ රෙද්දා සෙරිංගලා පළාත් සභාවට ගියා එනිසා හිරුණිකාලා කියන්නේ කොන්දේසි විරහිතව ප්‍රතිපත්තියක් නැති තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කාලකණ්ණි පාහර පාදඩ වැඩක් කරන ගෑණියෙක් හිරුණිකා සත්‍ය වශයෙන්ම මේ රටේ ඉතිහාසයේ පිරිමි පැහැරගෙන ගියපු ගෑනු දෙන්නෙක් ඉන්නවා එකෙක් තමයි මරාගේ මහා මණ්ඩි මරාගේ මහා මණ්ඩි මැදිහත් වෙලා තමයි තජූඩින් පැහැරගෙන ගිහිලා ඝාතනය කරේ හැබැයි අපේ රටේ ඉන්න කාලකණ්ණි පොලිසියවත් උසාවියවත් මැදිහත් වෙලා තදුඩින්ට සාධාරණීෂ්ඨ කරේ නැහැ. ඉන්පස්සේ මහදවාලේ දෙවෙනි වතාවට පිරිමියෙක් පැහැරගෙන ගියේ හිරුණිකා. මිට්ටෝරණි මන්ත්‍රීවරයෙකුට ආරක්ෂකයෝ ලැබෙන්නේ 3-4ක්. හැබැයි ඔබට මතක නම් හිරුණිකා එදා මන්ත්‍රීවරයෙක් ඇඩියට කටයුතු කරද්දී කළු ඇඳගත්තු එක 50ක් විතර තමන්ගේ වටේ තියාගෙන හිටියා. මේ බහුතරයක් දෙනා පොලිස් කාර්යෝ නෙමේ කොළොන්නාව ප්‍රදේශයේ ඉන්න මැරේ. එනිසා මිට්ටෝරණි කුඩුදුමින්ද වගේම හිරුණිකා බොහොම පැහැදිලුව මැර වැඩ කරා. ඒ වගේම ඉතිහාසයේ විසින් ඔප්පු කරලා තියෙනවා හිරුණිකා තමන්ගේ ව්‍යාසිය වෙනුවෙන් ඕනෑම පාදඩ වැඩක් කරනවයි කියන කාරණේ. එක් අවස්ථාවකදී තමන්ගේ මහායිකා මරන්න රාජපක්ෂල මැදිහත් වුණයි කියලා චෝදනා කර කර හිටපු මේ අම්මන්ඩි. අවසානයේදී රාජපක්ෂල මස් කට්ටක් විසිකරාට පස්සේ පළස් සභාවට යන්න තියෙන අවශ්‍යතාවය නිසා දුවල ගිහිලා රාජපක්ෂලගේ රෙද්දා සෙරිංගුවා. එවගේම නාමල් රාජපක්ෂත් එක්ක දිගින් දිගටම හිරුණිකා නිදිවැද්දයි කියන කාරණේ හැමෝම දන්නවා. මිත්තෝරණි භාරත ලක්ෂ්මන් එදා වෙඩිකාවේ කොළොන්නාව ප්‍රදේශයේදී හිරුණිකාගේ සිද්ධියක් සම්බන්ධයි. මොකද නාමල් රාජපක්ෂත් එක්ක හිරුණිකා කොටු පැන්නට පස්සේ මහේකා ගියා නාමල් රාජපක්ෂගේත් හිරුණිකාගේත් මගුල කතා කරන්න. ඒ වෙලාවේ මරා බොහොම පැහැදිලිව භාරත ලක්ෂ්මන්ට කියපු කාරණේ තමයි ඕව ගණන් ගන්න එපා ඔය කාලෙදී අපිත් ඔහොම තමයි කියලා මරා හිමිහිට වැඩෙම් ලිස්සුවා. ඉන් පස්සේ මරා ගෝටට කියලා ගෝට තමයි අවසානයේදී කුඩු දුමින්දට වෙඩි තිබ්බේ. හැබැයි මේ සිද්ධිය හිරුණිකාලා දිගින් දිගටම තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පාවිච්චි කරා. මිත්තෝරණි කුඩු දුමින්ද කොළොන්නාව ප්‍රදේශයේ කුඩු විකුණන්නට පෙර ඒ ප්‍රදේශයේ ගණිකා මඩම් සහ ගංජා ව්‍යාපාරය කරගෙන ගියේ භාරත ලක්ෂ්මන්. මිට්ටෝරණි භාරත ලක්ෂ්මන් කිසිම දවසක රස්සාවක් කරපු මිනිහෙක් නෙමෙයි. එතකොට භාරත ලක්ෂ්මන්ගේ තාත්තා පෙට්‍රෝලියම් මේ ලංකාවේ තෙල් සංස්ථාවේ වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක්. එහෙමනම් කොළොන්නාවේ තෙල් සංස්ථාවේ ඩ්‍රයිවර් කෙනෙක් වෙලා හිටපු ඒ භාරත ලක්ෂ්මන්ගේ තාත්තට ලොකු දේපලක් තිබෙන්නේ නැත්තම් අද වෙනකෝ හිරුණිකාට මෙතරම් දේපල ප්‍රමාණයක් ලැබුණේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. මෙහෙම දේපල ලබන්න බලපාපු හිරුණිකාලට කරුණු දෙකක් තියෙනවා. හිරුණිකාගේ මහායිකා කොම්දේසි විරහිතව කාලයක් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජංගිය පිල්ලුවා. ඉන් පස්සේ කොම්දේසි විරහිතව රාජපක්ෂලගේ ජොක්කුව පිල්ලුවා. මේ ප්‍රතිපලයක් විදිහට තමයි මිට්ටෝරණි හිරුණිකාලට මේ දේශපාලන බලය සහ විශේෂම මූල්‍ය බලය ලැබිලා තියෙන්නේ. මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්.
මොකද තාමත් නාමිකව හෝ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට අන්න ඒ නිසා ඒ හැකියාව ඇති ඒ සඳහා සැලැස්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට මිටොනි අර්ගතු ජයග්‍රහණ නොවිතබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය